පෘතුගාලය කියන තරම් ලේසිත් නෑ, සුන්දරත් නෑ. පෘතුගීසිකාරයා හැම වෙලේම අපේ ලාංකිකයින්ට මේ YouTube එක හරහා පෙන්වන්නේ පෘතුගාලයට එන්න පුළුවන් මාර්ග, ඒ වගේම පෘතුගාලයේ තියෙන පොසිටිව් දේවල්. ඒත් එක්කම මම මේ පෘතුගාලයේ අඳුරු පැති ගැනත් වීඩියෝ කීපයකින්ම කතා කරලා තියෙනවා. කවුරු හරි පෘතුගාලයට විතරක් නෙමෙයි, ඕනිම රටකට එනවා නම් ඒ රටේ සැබෑ තත්ත්වය හරි හැටි දැනගෙන එන එක ඉතාම වැදගත්. මොකද ගොඩක්ම වෙලාවට ඕනිම රටක් ගැන සෝෂල් මීඩියා වලින් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ මවලා තියෙන සුන්දර බව ඒ විදිහටම නැති හින්දා. ඉතින් ඒ හින්දාමයි මම මේ වීඩියෝ එකේදී මුලින්ම කිව්වා වගේ කියන්නේ පෘතුගාලය කියන්නේ කියන තරම් ලේසිත් නැති, සුන්දරත් නැති තැනක්. අද මේ කියන්නේ අන්න ඒ අමාරුකම් සහ අසුන්දර තැන් ටික. පෘතුගාලය කියන්නේ කොහොම හරි රට ඇතුළට ආවොත් මේ ෂෙන්ගන් කලාපයේම ලේසියෙන් සෙටල් වෙන්න පුළුවන් රටක් කියලා තමයි ගොඩක්, විශේෂයෙන්ම දකුණු ආසියාතික අපෙත් පිළිගැනීම. නමුත් මේ විදිහට සෙටල් වෙන එක ලේසිද? අපි ඒකෙන්ම කතාව පටන් ගමු. මෙතන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ඔව්, ඕනිම කෙනෙකුට පෘතුගාලය ඇතුළට ආවොත් මේ මොහොතේ තියෙන නීති රීති අනුව පෘතුගාලයේ රෙසිඩෙන්සිය ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක ඔය කියන තරම් ලේසිද? පෘතුගාලයට එන එක, එහෙම නැත්නම් පෘතුගාලයට ඇවිත් ડોකියුමන්ට්ස් හදාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. සල්ලි පොඩ්ඩක් වියදම් කළාම ඒ වැඩේ කරගන්න පුළුවන්, විශේෂයෙන්ම ડોකියුමන්ට්ස් ටික හදාගන්න එක. එතනින් එහාට තමයි අමාරු කොටස. ඒක තමයි කවුරුත් වැඩිය කියන්නේ නැත්තේ. මුලින්ම රැකියාවක් හොයාගෙන ඉන්න ඕනි. මොකද පෘතුගාලයේ රෙසිඩෙන්සිය ලබා ගන්න නම් ඔයා අනිවාර්යෙන් පෘතුගාලයේ රැකියාවක නියුතු වෙලා ඉන්න ඕනි. ඒ වගේම රජයට බදු ගෙවන්නත් ඕනි. මේ රැකියාව කොන්ත්‍රාත් එකක් තියෙන රැකියාවක් වෙන්නත් ඕනි. නීතියේ හැටියට අවම මාස 6ක් බදු ගෙවලා තිබුණොත් තමයි ඔයාට මේ රෙසිඩෙන්සියට ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. මූලිකම දේ රැකියාවක් හොයාගන්න එක. ඒක ඔයා එන කාලය අනුව සහ ඔයාගේ ටැලන්ට් එක, ස්කිල්ඩ්, ඒ වගේම වාසනාව මත තමයි තීරණය වෙන්නේ. මේ වීඩියෝ එකේ කරන මේ මැයි මාසේ වගේ නම් ටිකක් රැකියා හොයාගන්න පුළුවන් අවස්ථා තියෙනවා, විශේෂයෙන්ම සමයකට ලං වෙන හින්දා. නමුත් ඔය කියන තරම් ලේසියටම රැකියාවක් හොයාගන්න එක දැන් ටිකක් අමාරු කාර්යයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පෘතුගීසි කතා කරන බ්‍රසීල ජනතාව වගේම ඉන්දීය, නේපාල්, පකිස්තාන්, බංග්ලාදේශ් මිනිස්සු එක්ක ලොකු තරඟයක් දෙන්න වෙලා තියෙනවා මේ විදිහට රැකියාවක් හොයාගන්න පෘතුගාලයේ. කොහොම හරි රැකියාවකුත් හොයාගත්ත කියමුකෝ. එතකොට රෙසිඩෙන්සිය, එහෙම නැත්නම් TRP එක ඉක්මනින් ලබා ගන්න පුළුවන්ද? අවම මාස 6ක් වැටුපෙන් බදු ගෙව්වොත් නීතියානුව ඔව්. නමුත් ප්‍රැක්ටිකලි ඒ දේ මේ මොහොතේදී නම් හීනයක්ම විතරයි. මේ වෙනකොට වෙනත් රටවල් වලින් පෘතුගාලයට ඇවිත් ওই විදිහට රැකියාවක් හොයාගෙන බදු ගෙවමින් රෙසිඩෙන්සිය ඉල්ලලා තියෙන ප්‍රමාණය 1,3,4කට අධික කියලා තමයි අයිමයකින් කියන්නේ. අන්න ඒ හින්දම දැන් අවුරුදු 1,5 2ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් යනවා ඔයාට රෙසිඩෙන්සිය, එහෙම නැත්නම් TRP එක ගන්න මේ මොහොතේ පෘතුගාලයේ තියෙන ප්‍රොසෙස් එක අනුව. එතකම් ඔයාට රටින් එළියට යන්න වෙන්නේත් නැහැ. ඒ වගේම කරන රැකියාව කරගෙන තමයි ඉන්න වෙන්නේ. අන්න ඒකයි මං කිව්වේ කියන තරම් ලේසිත් නැහැ, සුන්දරත් නැහැ කියලා. ඔය කිව්වේ ප්‍රධාන කාරණය. අනිත් කාරණේ වැටුප. ඔයා කොහොම හරි රැකියාවක් හොයාගත්තත් ඔයාට ලැබෙන්නේ ගොඩක් වෙලාවට අවම වැටුපක්. ඔයා තනියම ඉන්න කෙනෙක් නම් යන්තම් ඔයාගේ අවශ්‍යතා පිරිමහගෙන ජීවත් වෙන්න ප්‍රමාණවත්. ෂෙන්ගන් යුරෝපීය රටක් වුණාට ඔයාට ලක්ෂරි ලයිෆ් එකක් නම් ගෙවන්න හම්බෙන්නේ නැහැ අඩු වැටුප් තලින්ද. පෘතුගාලයේ අවම මාසික වැටුප යුරෝ 820යි. ගොඩක් වෙලාවට මේ යුරෝ 820ත් 1200ත් 1400ත් අතර මුදලක් තමයි බහුතරයක් මාසිකව උපයන්නේ. ඒකිනුත් මේ අවම වැටුප ගන්න පිරිස තමයි වැඩි. රැකියාවේ රෙසිඩෙන්සිය ඇත්ත තත්ත්වය ඔන්නෝක තමයි මේ මොහොතේදී පෘතුගාලයේ. තවත් අමාරු දෙයක් තමයි පෘතුගාලේ නවාතැන් පහසුකම් හොයාගන්න එක. රූම් එකක්, ගෙයක්, අපාර්ට්මන්ට් එකක්, එහෙම නැත්නම් ෂෙයාරින් බෙඩ් ප්ලේස් එකක් වුණත් හොයාගන්න දැන් ටිකක් අමාරුයි පෘතුගාලේ. තිබුණත් එක්කෝ ඒ ප්‍රධාන නගරාශ්‍රිතව නෙවෙයි. එහෙම නැත්නම් ගොඩක් ගණන් ගෙවන්න ඕනි මාසිකව රෙන්ට් එකකට. බෙඩ් ප්ලේස් එකකටත් මාසයකට අවම යුරෝ 300ක් විතර ගෙවන්න ඕනි ප්‍රධාන නගරාශ්‍රිතව. අනික් ප්‍රධානම අමාරුකමක් තමයි පෘතුගාලේ රජයේ ආයතනයකින් වැඩක් කරන්න ගියාම මූණ දෙන්න වෙන ගැටලු.
පෘතුගාලයේ රජයේ ආයතනවල අර බියුරකසි කියන්නේ අන්න ඒක නම් ටිකක් ලොකුවට තියෙනවා. ගොඩක් වෙලාවට ඇපොයින්ට්මන්ට් දාගෙන පෝලිමේ ගිහිල්ලා ඉඳගෙන තමයි ඔයාගේ වැඩ කටයුතු කරගන්න වෙන්නේ. ඒකත් එකපාරින් කරගන්න බැරි වෙන අවස්ථාත් වැඩි. ඒ තියා සමහර රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න ගියාමත් පැය ගණන් පෝලිම් වල ඉන්න වෙන අවස්ථා ඕනි තරම් තියෙනවා. අනික ඔයා පෘතුගීසි භාෂාව කතා කරන්නේ නැත්තම් එහෙනම් මේ රජයේ ආයතනයකින් වැඩක් කරගන්න එක තවත් ගොඩක් අමාරු වෙනවා. මොකද මේ ආයතනවල ඉන්න බහුතරයක් නිරධාරීන් ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැහැ. ඒ වගේම පෘතුගීසි භාෂාව කතා කරන්නේ නැත්තම් එයාලා ගණන් ගන්නෙත් නැහැ වැඩිය. මේක රජයේ ආයතනවල විතරක් නෙමෙයි පෞද්ගලික ආයතනවලත් ගොඩක්ම දකින්න ලැබෙනවා. සමහර වෙලාවට ලැබෙන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. හැබැයි රේසිසම් කියන දේ නම් පෘතුගාලයේ වැඩිය තියෙන දෙයක් නෙවෙයි. ඒ අතින් නම් ගොඩක්ම හොඳයි. ඒ වුණාට හැම පුද්ගලයාම hina වෙලා කතා කරන අය જાතිය නෙවෙයි. ඒ වගේම හිත හොඳ අය විතරක්මත් නෙමෙයි ඉන්නේ. ඒක ඉතින් ඕනිම රටක තියෙනවනේ. ඒ වගේම දැන් ඉමිග්‍රන්ට්ස්ලා ගැන පෘතුගීසි ජනතාව වගේම අලුතින් පත්තුන නව රජයට තියෙන්නේ සුබවාදී ආකල්පණක් නෙවෙයි. ඒ හින්දා දැන් විදේශිකයින් දිහා බලන්නේ ටිකක් සැකෙන් අකමැත්තෙන්. හැමෝම නෙමෙයි යම් යම් පිරිස්. මේ හින්දම ළඟදීම පෘතුගාලයේ ඉමිග්‍රේෂන් නීති රීතිවල ලොකු වෙනසක් වෙයි කියලා තමයි හිතෙන්නේ. කොහොම හරි ඔය තමයි ඉතාම සුළු දේවල් කීපයක් පෘතුගාලයේ ඔයාලා හිතන තරම් ලේසිත් නැහැ සුන්දරත් නැති. මං කිව්වේ මේ ටික විශේෂයෙන්ම කොහොම හරි මොනම ක්‍රමයකින් හරි පෘතුගාලයට ඇවිත් සෙටිල් වෙන්න පුළුවන් කියලා එන අයට. හැබැයි ඔයා එන්නේ යහමින් මුදල් හදල් අරගෙන, එහෙම නැත්නම් කෙලින්ම වර්කින් වීසා එකකට, එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් විදියට, එහෙමත් නැත්නම් D7 වගේ වීසා එකකින් නම් මේ කිව්ව ප්‍රශ්න වලින් තුනෙන් දෙකක් ඔයාට විඳින්න ලැබෙන්නේ නැහැ. නමුත් මං මුලදිත් කිව්වා වගේ ඔයා එන්නේ වෙනත් මාර්ග වලින් සෙටිල් වෙන්න නම් ලොකු කට්ටක් කන්න ලෑස්ති වෙලා එන්න. YouTube එකේවත් සෝෂල් මීඩියා වලවත් මේ රටේම ජීවත් වෙන අයගේ සෝබන ජීවිතවලට රැවටිලා ලේසියෙන් ගේමක් ගහගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයා වැරදි. හැබැයි අවසාන වශයෙන් ඔයා කොහොම හරි කට්ට කාලා පෘතුගාලේ රෙසිඩෙන්සි එක, PR එක, සිටිසන්ෂිප් එක ගන්න බලාගෙන නම් එන්නේ. ඒක ඔයාගේ ජීවිතයට විතරක් නෙවෙයි, ඔයාගේ අනාගතයට, ඔයාගේ පරම්පරාවටම කරගන්න හොඳ ආයෝජනයක්. හැබැයි හරියට හරි මාර්ගවලින් හරි විදිහට කරන්න. මවාපාන සිහින ලෝකවල අතරමං නොවි. මම මේ වීඩියෝ එකේ කිව්ව අපහසුතා ගැන, අමාරුකම් ගැන, අසුන්දර කාරණා ගැන ඔයාලා එන්න නම් බලාපොරොත්තුවෙන් ඉන්නේ. නෙගටිව් විදිහට ගන්න එපා. මේ කිව්වේ ඔයාලා එන එක අධෛර්යමත් කරන්න නෙවෙයි, එන්න කලින් ඇත්ත ඇති සැටියෙන් දැනගෙන එන්න. එතකොට ඔයාලටත් ලේසි. කොහොම හරි එන්න බලන්න. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ පෘතුගාලයට ඇවිත් ගේමක් ගහගන්න පුළුවන් නම්, පාස්පෝර්ට් එක ගන්න පුළුවන් නම් ඒක හොඳ ආයෝජනයක්. ඒකයි මං හැමතිස්සෙම කියන්නේ. පුළුවන් නම් එන්න. පුළුවන් විදිහට අපි හැමෝම එකිනෙකාට උදව් කරගමු. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් පොඩ්ඩක් කියන්න ඕනි. ගොඩක් අය මැසේජ් වල තියෙනවා, කෝල්ස් අරන් තියෙනවා. නමුත් පහුගිය සති දෙකහමාර තුන ඇතුළතදී මට කිසිම කෙනෙකුට රිප්ලයි එකක් දී ගන්න බැරි වුණා. ඒ වගේම කෝල් එකකට ආන්සර් කරන්නත් බැරි වුණා. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති මං අලුතෙන් ආරම්භ කරපු රෙස්ටුරන්ට් එකේ වැඩ කටයුතු අධික හින්දා තමයි මේ හැම දෙයක්ම මගහැරුණේ. හැබැයි මම කාටවත් රිප්ලයි නොකර ඉන්නේ නැහැ. මම පුළුවන් වුණ හැම මොහොතෙම හැමෝටම පොඩි වෙලාවක් අරගෙන හරි හැමෝටම රිප්ලයි කරනවා. එහෙමනම් පෘතුගාලයේදී දවසක හමු වෙමු. මේ පෘතුගීසි කාර්යය